Hello guys, දෙදස් විසි හතරට ආවඩා අයුබෝ වේවා කියන ගමන් දෙදස් විසි හතරේ අලවෙනි වීඩියෝ එක විදිහට ඔයාලට අරගෙන එන්නේ අපේ කම්පැනියේ මමයි අපේ යාළුවෝයි ඔක්කොමලා එකට එකතු වෙලා දෙදස් විසි හතරේ පළවෙනි අඩිය තියපු විදිහ උදා වෙලා තියෙන මේ නව වසර සතුටින් සමරන්න මගේ කම්පැනියේ යාළුවෝ හැමෝම උදේ පාන්දරම ඇවිල්ලා එකා වගේ හොඳටම වැඩ. ඒ පැත්තේ ලුණු මිරිස හැදීගෙන එනකොට මේ පැත්තෙන් අපිට සෙට් වුණා ගෙනාපු කැවිලි ටික ප්ලේට්ස් වලට ඇරේන්ජ් කරන්න. මේ කැවිලි ගැන කියද්දි විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මේ කැවිලි හම්බුනේ අපේ මේ ළඟ තනි කාමරයක ඉන්න අයියා කෙනෙක්ගෙන්. ඒ අයියා කොරියාවට ගොඩාක් පරණ අයියා කෙනෙක්. ඒ අයියා තනියම තමයි මේ කැවිලි ඔක්කොම දවස් දෙකක් ඇතුළත හදලා තියෙන්නේ. ඒ අයියා ඒ හැමදේම තනියම හදලා පාර්සල් කරලා වටේ ඉන්න අපේ සහෝදරයෝ ඉන්න කම්පැනි හැම එකටම බෙදලා දුන්නා ගෙනල්ලා දුන්නා අපිට. මගේ සමහර වීඩියෝස් වලට කමෙන්ට් රටලා තිබ්බා ලංකාවේ ඉන්න පරණ අයියලා අලුතෙන් එන අයගෙන් හුයාගෙන කනවද සල්ලි ගන්නවද ඒ වගේ ගොඩක් වැටලා තිබ්බා. ඉතින් අපි ඉන්න පැත්තේ අපිට වැඩිය ගොඩාක් පරණ අයියලා අපිට සලකන්නේ මෙන්න මේ විදියට. ඒ නිසා කොරියාවට අලුතෙන් එන කිසිම කෙනෙක් ඒ ගැන බය වෙන්න හේතුවක් නැහැ. අපි 2024ට යන පළවෙනිම දවසේ උදේම නැගිටලා අපේ දවස පටන් ගත්තේ මෙන්න මේ විදිහට රසම රස කොළ කැඳ එකකින්. කොළකැඳවල තියෙන රස ගුණ ශක්තිය ඉතින් මගේ යාළුවෝ හැමෝටම මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. කැඳ එක ගැන නම් කියලා වැඩක් නැහැ. නියමයි, පට්ටම රසයි, ඒ වගේම පට්ටම ජවයක් තමයි තියෙන්නේ උදේට මේ වගේ කොළකැඳ එකක් බිව්වහම. කොරියාවේදී අපිට හැමදාම මේක බොන්න හම්බෙන්නේ නැති වුණත් මේ විදිහට බොන්න හම්බෙන දවසට මාරම ෆිට් එකක් තමයි ඇඟට තියෙන්නේ. මට පැවරුණු තවත් රාජකාරියක් තමයි ගෙනාවු කේක් ටික කපලා ලස්සනට ප්ලේට් වලට තියන්න.
මම ඒ ටික හිමීට කපලා ප්ලේට් එකෙන් ලස්සනට තිබ්බා. ඉතින් මේ ඩිසයින් එක ලස්සනයිද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ අතරේ අපේ කිරිපත් එකත් දැන් නිමෙන්න තියලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කැට කපලා ප්ලේට් එකට දාන්න. ඔන්න කිරිපත් එකත් අපි පොඩි පොඩි කැටවලට කැපුවා. දැන් ප්ලේට් එකට දානවා. අපි හැමෝගෙම වැඩ ඉවරයි. මේසේ හදලා තියෙන්නේ උදේ ඉඳලා වෙච්ච මහන්සිය මේසේ උඩට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපේ මේසේ ලස්සනයිද කොහොමද කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. දැන් ඇවිල්ලා තියෙන්නේ දවසේ අවසානයට. අපිට දැන් තියෙන්නේ කණ්ඩ. එහෙනම් අපි ප්ලේට් බෙදාගෙන හැමෝත් එක්කම එකතු වෙලා 2024 ජනවාරි 1 වෙනිදා හැමෝටම සුබ වෙන්න කියලා හැමෝම එකතු වෙලා කිරිපත් කෑල්ලක් කමු. 2024 යන වෙලාවේ මගේ ප්‍රාර්ථනය ඔයාලා හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනේ, ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕනේ, කොරියානු සිහිනය සිහිනයක් නැතුව යථාර්ථයක් වේවා කියලා මං හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන්ම
අපේ channel එක like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් නැවතත් සුපුරුදු පරිදි වීඩියෝ වලට ගේන බලාපොරොත්තු වෙන්න. එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි හැමෝටම ජය වේවා.